අද ටිකක් වෙනස් වෙලාවක අපි මේ වැඩේ කරන්නේ. ඒකින්ද පරිසරයේ පෙනුම ආලෝකයේ සියලු දේවල් ඔබට වෙනස්ව පේන්න පුළුවන්. කොහොමද තත් කතාව පටන් ගන්න ඕනේ අර කොවිඩ් 19 මේ මේ වසංගතය ලංකාව බොහොම ලස්සනට කළමනාකරණය කරයි කියලා කියවෙන දේ ගැන. ඒක අපි හිතමු ඒක ඇත්ත කියලා. නමුත් ඒක යට තියෙන කාරණාව ටිකක් ඊට වැඩිය වෙනස්. ඇතරම ලංකාව කියන්නේ බොහොම කුඩා රටක්. අපි මේක ඒ කාලේ ඒ කියන්නේ මාර්තු අප්‍රේල් මැයි වගේ කාලවල අපි කරපු වීඩියෝ වැඩසටහන් වල අපි මේක පැහැදිලිව කිව්වා. මේ වගේ පුංචි රටක් ආරක්ෂා කරගන්න බැයි නම් ඒ වගේ පාලකයන්ගෙන් ඇති වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මේ රට හොඳටම ආරක්ෂා කරගන්න පුළුවන්. මේක මේකට ඇතුල් වෙන්න තියෙන මාර්ග බොහොම ටිකයි. මුහුදෙන් හොරෙන් ගොඩ බහින ඒවා රැක ගන්න අමාරු නෑ. ඉතින් එහෙව් එකේ අපි නිකන් අතරමං වුණොත් එහෙම මේක අපේ දක්ෂකමක්ම හින්දා මෙහෙම වුණා කියලා ඒක වැරදි. එහෙම නෙමෙයි. 60% විතර මේ භූමියේ තියෙන ඒ කියන්නේ ස්වභාවය. ඒ වගේම මේ භූමියට තියෙන ආශිර්වාදය. සබහාදාමේ ආශිර්වාදය. එකත් මේකට අඩංගුයි. ඒකින්ද 40% තමයි ආණ්ඩුවකට කරන්න තියෙන්නේ. ඉතින් මං හිතන්නේ පරක්කු වෙලා හරි මේ ආණ්ඩුවේ 40% සපුර ගන්න සමත් වුණා. ඒක ගැන සතුටුයි. නමුත් සම්පූර්ණ 100%ම ඒ කියන්නේ ඒ සම්මානය ගන්න කතා කරන්න එපා. මොකද අපි දන්නවා මේක උනේ කොහොමද කියලා. මූලිකවම මේ රටේ පිහිටීම. ඒක ආශිර්වාදාත්මක පිහිටීමක්. දැන් අපිට කලින් කම්ප්ලේන් එකක් ආවනේ අර පිටරටවල ඉඳන් එන අය එනකොට ඒගොල්ලන්ගේ ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන් කරන සාහසික අයකිරීම ගැන ඒ වගේම නිරෝධායනට ආපුවාම එතන සිද්ධ වෙන සමහර අපහසුතා සහ වෙනස්කම් ගැන ඒ ගැන අපි ආයෙත් කියන්නම් කියලා කිව්වා. නමුත් අද නෙමෙයි. අද කියන්න අලුත් කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ අපිට කතා කරපු හිතවතුන් කීප දෙනෙක්ම කියලා තිබුණා මේ විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවේ කරන වැඩේ. විශේෂයෙන්ම මේ විදේශගත වෙලා ඉන්න අයගේ විශ්‍රාම වැටු. ඒ කියන්නේ මෙහි රැකියාවක් කළා විශ්‍රාම ආරාම විදේශගත වෙලා ඉන්නේ ඒගොල්ලෝ. සමහරට විදේශවල පදිංචි වෙලා ඉන්නේ. ඒගොල්ලෝ එනවා ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටු ගන්න අවුරුදු 3න් 4න් 5න් එනකොටත් සියලු ડોකියුමන්ට්ස් ඒ කියන්නේ ලියකියවිලි දීලත් ගන්න බැයිලු. බැලුවම මොකද? ජරාව දෙන්න ඕනලු සෑහෙන්න. විශේෂයෙන් පිටරට ඉන්න අය. මේගොල්ලෝ දඩවලු ආ පිටරට ඉන්න ගන්න පුළුවන් ගාණක් කියලා. මේ පුළුවන් තරම් හිරිහැර කරලාලු මේක දෙන්නේ. ඉතින් අපි කැමැති අවධානය යොමු කරන්න මේ ආණ්ඩුවේ මේකට අදාළ ඇමතිවරුන්ගේ කාගේ හරි නැත්නම් අගමැතිගේ ජනාධිපතිගේ කරුණාකර මේ කැත වැඩේ කරන්න දෙන්න එපා. මේක රටේම නම කැත වෙන වැඩක්. අපි කිව්වනේ කොවිඩ් 19 වලට අපිට ලැබුණු මේ රටේ ආශිර්වාදය. ඉතින් එවැනි රටක මේ වගේ කැත වැඩ කරන්න දෙන්න එපා. ඒ කැත වැඩ කරන අයට අපි කියන්නේ ඒවා කරන්න එපා. කැතයි. කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය ඇතුළු මේ නානා ප්‍රකාර රටවල ජීවත් වෙන අය සමහරට මැද පෙරදිග රටවල වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ කරදරේ තියෙනවා කියලා ඒගොල්ලෝ අපිට කියනවා. විශේෂයෙන් අපිට කතා කළා අපේ දෙමළ සහෝදරවරු සහෝදරියෝ. ඒගොල්ලෝ කිව්වා අපිට නම් මේ වෙනස්කම හොඳටම කරනවා කියලා. හොඳටම මේ වෙනස්කම කරනවා කියලා. මොකද අර වාර්ගිකත්වයත් අල්ලලම වැඩේ දෙනවලු. ඒගොල්ලෝ බයයි වගේ කියලා හිතලා ටිකක් වැඩියෙන් ගාන කඩා ගන්න. ලැජ්ජයිනේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ උන්දේ. ඉතින් ඊළඟට අර චක්‍රලේඛන. ඉතින් හුඟක් දෙනෙක් කියනවා නෑ නෑ චක්‍රලේඛන කියනවා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මේකේ කෙනාට ඕනේ විදිහට කටවචනෙන් වැඩ කරන්න බෑ. මේ ලෝකේ දියුණු වෙච්ච රටවල් හැමෝම දියුණු වුණේ චක්‍රලේඛන වලින් නෙමෙයි. කටවචනෙනුත් නෙමෙයි. මේ දෙක මැද්දෙන් තියෙන හරි පාරක්. ඒක හොයාගන්නයි අපි මේ කියන්නේ. අපි කියන්නේ නීතිය අවනීතිය කරන්න කියලා. කාගේවත් කටවචනෙට වැඩ කරන්න කියලා. හැබැයි මේ චක්‍රලේඛනයට මුවා වෙලා මේ කරන සැඟවීම, මේ කරන අතපසු කිරීම, මේ රාජකාරිය පැහැර හැරීම මේක කරන්න එපායි කියලා අපි කියන්නේ. අනිත් එක තමයි ওই චක්‍රලේඛනය කොච්චර දුරදිග ගියාද කිව්වොත් ඕක චක්‍රලේඛනයේ ඉඳලා චක්‍රලේඛ වුණා. මේ සමහරව ඇව්වා මේ ඔක චක්‍රලේඛන නෙමෙයි නේද චක්‍රලේඛ නේද කියලා. බක්කෝ බම්බුවා ගන්න කියලා. අපිට මේ සිංහල හොඳට දන්න කවුරු හරි සිංහල පඬිත මහත්තයෙක් කියලා දෙනවද මේ මේක චක්‍රලේඛ උනේ කොහොමද කියලා. ඕනේ බලු බෙට්ටයක් මේ රටේ පූජනීය බවට පත් කරන්න පුළුවන්.
ගොඩාක් කට්ටිය එකපාර ඔක කියන්න ඕනේ. කිව්වම හරියනවා. සබාරු චක්‍ර ලේඛන කියලා කියවිලා ආපහු චක්‍ර ලේඛ කියලා කියනවා. ඒ කියන්නේ අරක වැරදි වගේ. ඒ වචනේ හුරතල් කළේ මොකටද දන්නවද? වැඩේ මගාරේ. ඒ වචනේ ලොකු කරා. ඉතින් අපි ඒක කියන්නේ නැහැ. අපි කියන්නේ චක්‍ර ලේඛන. ඒ කියන්නේ මොකක් හරි කෙරෙන්නේ නැති එකක් තියෙනව නම් ඒකට ඔන්න වගේ දානව මොකක් හරි මේ සුකුරුත්තමක්. ඔකට අපේ මේ ගමේ මිනිස්සු කියන්නේ සුකුරුත්තම්. ඒ සුකුරුත්තම දැම්මහම වැඩේ යකඩ ගියා. ප්‍රශ්න නැහැ. පැහැදිලිනේ. ඔය පාස්කු දින බොම්බ ප්‍රහාරයේ දැන් සාක්ෂි දෙන්නේ පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් හේම්සරි ෆර්නැන්ඩු. කෙලෙවනේ ඔක්කොම චක්‍ර ලේඛන වලට. දැන් චක්‍ර ලේඛන ගහනකන් තමයි ඔක්කොම බලන් හිටියේ. එකෙක්වත් ගහලා නැහැ. චක්‍ර ලේඛන කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ කෙරෙන එවැනි දැනුම් දීම. ඒව කෙරිලා නැහැ. ඉතින් කෙල්ල නැතු වුණාම ඔක්කොම කටබල්ලියගෙන හිටියා අරු කෙල්ල ඇරියා. 400ක් විතර ස්වර්ගස්ත වුණා. දැන් ඒ කොමිසමේ හේම්සරි වනෑන්ඩුයි පුජිත් දයසුන්දරයි දෙන සාක්ෂිය අහගෙන හිටියාම ඒ කියන්නේ අපිට හිතෙනවා නිකන් අපිට පිස්සුද කියලා. මං කියන්නේ වැඩි දුර කතා කරන්න ඕනේ නැහැ. කෙලින්ම අවුරුදු 100කට විතර හිරේ දාන්න ඕනේ. ඒ දෙන්න විතරක් නෙමෙයි හිටපු අගමැති හිටපු ජනාධිපති හිටපු ඇමතිලා ඔක්කොම. ඉතින් ඔන්න අද අපි ලස්සන කතාවක් කියන්න යනවා. ඒක තමයි මේ බෙටර් හාෆ් එක ගැන කතාව. බෙටර් හාෆ් කියලා කියන්නේ යහපත් අර්ධය. වඩා යහපත් අර්ධය. වඩා හොඳ අර්ධය. මේ බෙටර් හාෆ් කතාව සම්බන්ධයෙන් තියෙන පුරාණ කතාවක්. ඒක ග්‍රීසියේ ඒ කියන්නේ මිත්‍යා කතන්දර ඇසුරෙන් තියෙන එකක්. බලන්නා ග්‍රීසියේ මිත්‍යා කතන්දර වල ඉන්න මහා දෙවියා තමයි සියුස්. ඉතින් මේ සියුස් සර බලනවලු මේම කට්ටිය තම තමන්ගේ වැඩ කරගෙන ඉන්නවලු මේ සමහරු ඉන්නවලු මේ හරිම ආඩම්බරයිලු. ඒ කට්ටිය තමයි මේ මිනිස්සු මේ ජෝඩු. ඒගොල්ලෝ ඔක්කොම එකට ඇලිලා ඉඳලා තියෙන්නේ ස්ත්‍රිය සහ පුරුෂයා. එකට ඇලිලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ හරි ආඩම්බරයිලු. ඉතින් ඒක නිසා මේ සියුස් කල්පනා කළාලු උඹලට හොඳ වැඩක් කරන්නම් කියලා. මේ හැම ජෝඩුවක්ම වෙන් කෙරුවලු. ස්ත්‍රිය සහ පුරුෂයා හැටියට වෙන් කෙරුවලු. වෙන් කරලා පිරිමි ටික ගිහිල්ලා දැම්මලු ලෝකේ එක පැත්තකට. ගෑනු ටික ගිහින් දැම්මලු තව පැත්තකට. උත්තර ධ්‍රවයටයි දක්ෂිණ ධ්‍රවයටයි. එදා ඉඳන්ම ඉතින් ඒ අදාළ භාග අපි කියමු පිරිමි භාගේ හොයනවා එයාගේ අදාළ භාගේ. එයාට අයිති අනිත් ස්ත්‍රී අර්ධය හොයනවා. ඒකට තමයි බෙටර් හාෆ් කියලා කියන්නේ. කවදාවත් හම්බෙන්නේ නැහැ. දැන් ගෑනු පිරිමි බොහොම ලස්සනට ආදරය කළා. අර මේ විවාහ වෙනවා ඊට පස්සේ ගහගන්නේ. ඒ කියන්නේ මුලින් හිතන්නේ බෙටර් හාෆ් කියලා. පස්සේ තමයි දන්නේ වර්ස් හාෆ් කියලා. අන්න ඒකයි සිද්ධිය. ඉතින් සියුස්ගේ කර්ස් එක. සියුස්ගේ ශාපය. දිගටම යනවා. ඉතින් අද අපි කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ බෙටර් හාෆ් එක ගැන නෙමෙයි. දේශපාලනේ බෙටර් හාෆ් එකක් ගැන. අද අපි මාතෘකාව විමල් වීරවංශලා සහ අලි සබ්‍රිලා. ඉතින් මෙතන මේ දෙපැත්තක් වගේ පෙවුනට මේක මේ අන්තර්පෝෂණය වෙනවා. ඒ කියන්නේ දෙපැත්තෙන්ම යැපෙනවා ඉන්ටර්ඩිපෙන්ඩන්ට්. ඉතින් මේ අපේ රටේ දැන් ගෙවෙන සංක්‍රාන්තික කාලය ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක් නේ මේක. ඒ කියන්නේ තක්කඩි දේශපාලනයේ ඉඳලා අපි හොයාගෙන පාර හොයාගෙන 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 යනවා මේ යහපත් දේශපාලනය කරා. ඉතින් අන්න එකයි අපි මේ දෙපැත්ත තෝරගත්තේ. අපි හැමෝම මේ රටේ ජනතාව විදිහට තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ දෙපැත්ත සහ මේ දෙපැත්තේ දෙකොටසේ තියෙන වෙනස් හැසිරීම මොකද්ද කියලා. දැන් ඔබ බලන්නකෝ අලි සබ්‍රි නියෝජනය කරන ඒ ෆැක්ෂන් එක ඒ කොටස මොන වගේද කියලා. ඇතරම මේ අලි සබ්‍රිලා කියන්නේ ඒගොල්ලෝ මේ මිනිසුත් එක්ක භූමියේ දේශපාලනය කළා. මල ගෙවල් මගුල් ගෙවල් කොටහලු ගෙවල් වල ගිහිල්ලා එහෙම දේශපාලනයට ආපු පිරිසක් නෙමෙයි. ඒගොල්ලෝ ටයිකෝට් සූට් දාගෙන ඒගොල්ලන්ගේ ගිනීම් කරලා එහෙම ඉහළට ගිහිල්ලා අවසානයේ මේ භූමියේ දේශපාලනයේ තියෙන යම් කිසි විදිහක පැච් එකක් වහන්න. ඒ කියන්නේ අඩුවක් සම්පූර්ණ කරන්න. මේ පැත්තේ තියෙන අඩුවක් සම්පූර්ණ කරන්න ආපු බෙටර් හාෆ් එක. අනිත් එක ඒගොල්ලෝ මූලිකවම පරපෝෂිතයෝ. හොඳේ
පැරසයිට්ස්ලා. ඒ කියන්නේ ඒගොල්ලන් පෝෂණය වෙන්නේ ඇත්තටම මේකේ ආපු අනිත් පැත්තෙන්. කොටිම කිව්වොත් විමල් වීරවංශලා නැත්තම් අලි සබ්රිලාට දේශපාලනය කරන්න බෑ. ඒ වගේම තමයි අවස්ථාවක් එමින් පැවතෙනවා අලි සබ්රිලා නැතුව විමල් වීරවංශලාටත් දේශපාලනය කරන්න බැරි. ඔන්න ඔකයි උතන තියෙන රහස. ඒකයි ඒ දෙගොල්ලෝ බෙටර් හාෆ් ස්ථත්වයට පත් වෙන්නේ. දැන් පැහැදිලිනේ. විමල් වීරවංශලා කියන්නේ අලි සබ්රිලාගෙන් වෙනස්ම කොටසක්. අලි සබ්රිලා කියන්නේ විමල් වීරවංශලාගෙන් වෙනස්ම කොටසක්. දැන් නිකන් කවුරු හරි හිතුවොත් එන්න මේ අලි සබ්රිලා එතකොට සරත් වීරසේකරලා නාලක ගොඩේ හේවලා මේ දේශපාලනයට එන්නේ විමල් වීරවංශලා ගම්මන් පිළලා රෝහිත අබේගුණවර්ධනලා එහෙම නැත්නම් මහින්දානන්ද අලුත්ගම ගේලා ප්‍රතික්ෂේප කිරීමක් හැටියට කියලා වැරදි. තවමත් ඔය කියාපු විමල් වීරවංශලා නැතුව අලි සබ්රිලාට සරත් වීරසේකරලාට දේශපාලනය කරන්න බෑ. තවම බෑ. නික හිතන්නකෝ ඔය කියාපු විමල් වීරවංශලා දේශපාලනින් අයින් වුණා කියලා. මේගොල්ල තනියෙන් ගියා කියලා දේශපාලනය කරන්න. ඇඩ්‍රස්ුත් නැති වෙනවා. ලක්ෂ 3ව කොහොමදත්. මේක තමයි මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මනසේ තියෙන විරෝධාභාසය. අර අපි හැමතිස්සම කියන්නේ පැරඩොක්සිකල් මෙන්ටැලිටි එකක් තියෙනවා කියලා. විරෝධාභාසික මානසිකත්වයක් තියෙනවා මිනිස්සුන්ගේ හොඳ නරක සම්බන්ධයෙන්. ඒක හැමතිස්සෙම පූර්ණණය කරනවා. ඒකෙන් මේක පූර්ණණය වෙනවා, මේකෙන් ඒක පූර්ණණය වෙනවා. දැන් මෙතනත් වෙන්නේ එහෙම එකක්. හැබැයි දෙගොල්ලන්ටම කියා ගන්න බෑ අපි ඉඳ තමයි තමුසල ඉන්නේ කියලා. දෙගොල්ලන්ටම කියන්න බෑ. ඔය 20 වෙනි සංශෝධනේ පාර්ලිමේන්තුවට දාන්නේ අලි සබ්රි අධිකරණ ඇමති විදියටනේ. දැන් අලි සබ්රිව අධිකරණ ඇමති කරන්නෙම ওই වැඩේට කියලා කාට හරි තර්ක කරන්න බෑද? පුළුවන්. දැන් ඕක අපි හිතුව මේ වෙන මිනිහෙකුට ඔය අපි කියපු කණ්ඩායමේ විමල් වීරවංශ කණ්ඩායමේ වෙන කෙනෙකුට අධිකරණ ඇමතිකම දීලා ඕක දැම්මනම් පාර්ලිමේන්තුවට ගාලගෝට්ටිය විතර වැඩි. මොකද කෙලින්ම ක්‍රුසිෆයි කරනවා, කෙලින්ම කුරුස තියලා එන ගානවා. ආයේ දෙකක් නැහැ. අලි සබ්රි මේක ගෙනාපු වින්දා පොඩි බ්‍රේක් එකක් තිබුණා එතන. ඕක තමයි ආණ්ඩුවට උමනා කළේ. ඒක තමයි මේ බෙටර් හාෆ් කියලා අපි කිව්වේ. පොඩිම නිකන් බලන්නකෝ පක්ෂේ පොහට්ටුව ඉන්නේ ගල් වැද්ද වගේ ඡන්දේ දෙන පිරිසක්නේ. ඡන්දේ ඉල්ලන අයගෙන් බොහෝ පිරිසකුත් ඒ වගේ. අපි සභාපති කවුද? ජීඑල් පිරිස්. මහාචාර්ය ජීඑල් පිරිස් තමයි සභාපති. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ දෙකොටසම මේ මනසේ දෙපැත්තම සතුට නොකර ලංකාවේ දේශපාලනයේ ඉදිරියට යන්න බෑ. ඒ වගේ තැනකට අපි ඇවිල්ලා ඉන්නේ දැන්. එතනදී ඒක නිසා විමල් වීරවංශලා බලාපොරොත්තු වෙනවා අලි සබ්රිලා වගේ කීප දෙනෙක් ඒගොල්ලන්ව සාධාරණීකරණය කරන්න මෙතන ඉන්න ඕනි කියලා. ඒ වගේම අලි සබ්රිලා බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට දේශපාලනය කරන්න විමල් වීරවංශලා වගේ කීප දෙනෙක් මෙතන ඉන්න ඕනි කියලා. හැබැයි ඔක කියන්නේ නැහැ කවුරුත් හොඳේ. අපි තමයි කියන්නේ. අපි මේ හෙලිදරව් කරනවා. සාල අභිරහසක්. මෙතන නිකන් අපිට තේරුම් ගන්න පුළුවන් සරලව ශරීරය සහ මොළය අර කය මනස කියලා දෙබෙදුමක් තියෙන්නේ. මයින්ඩ් ඇන් බොඩි ඩිකොටොමි කියලා. අන්න ඒකම තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මොළයට යන්න බෑ ශරීරය නැතුව. ශරීරයට යන්න බෑ මනස නැතුව. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ බලන්න. මනස කිසිම ආදරයක් නැහැ ශරීරයට. ශරීරය කිසිම ආදරයක් නැහැ මනසට. එහෙම නැත්නම් මොළයට. ඒ වගේම තමයි මෙතනත්. විමල් වීරවංශලා අලි සබ්රිලාට කැමති නැහැ. අලි සබ්රිලා විමල් වීරවංශලාට කැමති නැහැ. හැබැයි යැපෙනවා. දෙගොල්ලොම දෙගොල්ලන්ගෙන් යැපෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ සර්වයිවල් එක. එක්සිස්ටන්ස්. එක්සිස්ටන්ස් ප්‍රිසීඩ්ස් එසෙන්ස් කියලා අර ෂාන් පෝල් ශාස්ත්‍රයේ එයා කිව්වේ ඒකයි. ප්‍රංශ දාර්ශනිකයා එක්සිස්ටන්ස් ප්‍රිසීඩ්ස් එසෙන්ස්. පැවැත්ම හැමතිස්සෙම සාරය ඉක්මවනවා. සාරයයි පැවැත්මයි එකට යනවා. හැබැයි හැමතිස්සෙම පැවැත්ම සාරය ඉක්මවනවා. දැන් නිකන් හිතන්නකෝ සරත් වීරසේකර උනේ ගෙනවනේ අර පළාත් සභාව අවශ්‍යකරන එකට කතාවක්. විමල් වීරවංශලා පැත්තෙන් කවුරු හරි ග්‍රීන් ලයිට් එකක් දුන්නද ඒකට? දුන්නේ නැහනේ. දෙන්නේ නැහැ. එහෙම තමයි. දැන් ඒක ගැන ඒගොල්ලන්ගේ පාර්ශවයෙන් ඔය මහින්ද අමරවීරලා වෙන්න පුළුවන්, ඩිලාන් වෙන්න පුළුවන්. ඔය කාගෙන් හරි ඇහුවාම මේක ගැන අදහස් ආනෝනේ ඔය පත්තර වලින් ටීවී වලින් ගිහිල්ලා. ඇහුවාම මොකද? ඒගොල්ලෝ නිකන් මූණෙන් පොඩි මාරු හැඟීම් ප්‍රකාශනයක් දෙනවා. කියලා ඒ කියන්නේ අරගොල්ලෝ දන්න දේශපාලනයක් නැහැ. ඒගොල්ලෝ නිකන් ඇනගන්න යන්නේ අපි ඉතින් ඕකට වැඩක් නැහැ මොනක්වත් කියලා වගේ එකක්. එහෙම අදහස් ටිකක් මූණෙන් සාත්වික අභිනයක් කරනවා. කළා නිකන් කටින් වචනෙන් කියන්නේ
ඕ ඉතින් බලමුකෝ මේ ඒක ඉතින් එයාගේ අදහසනේ ඔහොම ඔහොම ඔන්න වගේව කියනවා මරු සිද්ධියක් වුණා ඊයේ පෙරේදා සීතාරම්පල මහත්මිය එයා දැන් මේ රාජ්‍ය ඇමති තනතුරක් ඉන්නවනේ ඉතින් මේ එයාගේ මේ ලේකම් මොකද්ද මන් දන්නේ මේ රික්වෙස්ට් එකක් දාලා අමාත්‍යංශයෙන් මොනව මොනවද මන් දන්නේ ඉල්ලලා iPad iPhone ඔන්න මොනවද ඔකase තව කුඩ ආරව මේවා ඔන්නම ලයිට් මොනව මොනවද තියෙනවා දැන් මේක ගැන ප්‍රශ්න අහනවා මිනිස්සු මොකද මේ 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 ඇත්ත කතාව නම් ඇමති කෙනෙක් ඉඳලා ආණ්ඩුවක් මාරු වෙලා හරිය ඇමති කෙනෙක් මාරු වෙනකොට හරිය ඒ තිබිච්ච බඩෝ ලියකෙවිලි වලින්ම බාර දීලා අනිත් අලුතෙන් ආපේ කෙනාට ඒව බාර දෙනා නම් එයා රික්වෙස්ට් කරන්න ඕනේ ඒවා රික්වෙස්ට් කරාම තමයි එයාට ඒ ටික ලබා දෙන්නේ ඒ රික්විෂන් එකක් දාලා තියෙන්නේ ඇත්ත කතාව ඒකයි ඒක ඊටාම ශීලාචාර ඊටාම නීතිගරුක මේ ඒ සිස්ටම් එකේ හැටියට කරපු වැඩක් හැබැයි මේ ලියුම අල්ලගත්තු උඟක් දෙන්නේ මොකද කිව්වේ ආ මෙයාට මේ කුඩයක්වත් ගේන්න බෑ ගෙදරින් බලන්නකෝ නිකන් එන්නේ නම් මේ ජනතා සේවයට ඔහොම ඔහොම කියලා හැමතැනින්ම ඉතින් තාම සාහසික පහර දීමක් ඒක දැන දැන කරන එකක් දැන දැන කරන පහර දීමක් ඒක ඒක හරි දෙයක් ඒක එහෙම තමයි ප්‍රොසිඩියර් එක කියලා දැනගෙනම කරන එක පහර දීමක් ඒක අර කුඩේ අල්ල ගන්නවා ඒක ඇතුලේ තියෙන අල්ලගෙන තමයි ගහන්නේ මේ පහර දීම යට තියෙන්නේ ඇත්තටම අර කියපු අපි කියපු අනික් ෆ්‍රැක්ෂන් එකේ ඒ කියන්නේ විමල් වීරවංශලාගේ ෆ්‍රැක්ෂන් එකේ මහින්දානන්ද අලුත්ගමලාගේ ෆ්‍රැක්ෂන් එකේ ගම්මන්පිල්ලලාගේ ෆ්‍රැක්ෂන් එකේ තියෙන ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඒක තමයි ඒගොල්ලන්ගේ ක්‍රියාන්විතය එන විදිය දැන් ඒගොල්ලෝ කරයි කියලා කියන නෙමෙයි නමුත් ඒක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ ඒක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන බව තව පිරිසක් දන්නවා බොහෝ විට ඒගොල්ලන්ගේ අනුගාමිකයෝ මේගොල්ලන්ට මේ විදිහට කෙල්ලාරිනවා ඒ විතරක් නෙමෙයිනේ දැන් මේ ආණ්ඩුවට විරුද්ධ අය වෙනත් පාක්ෂිකයෝ ඒගොල්ලොත් ගත්තේ මේ පැත්තනේ ඒගොල්ලෝ තරම් මේ පැත්ත තරම් ගැහුවා මේක බලන්නකෝ මේ කුඩයක් සීතගේ කුඩේ පල්ලට වැටිලා ඔන්නෝම කියලා ඒ කියන්නේ මේ ආණ්ඩුවට විරුද්ධ මිනිසුන්ට තියෙන්නේත් අර අලි සබ්රිලාට විරෝධී විමල් වීරවංශලාගේ තියෙන ඒ මානසිකත්වයමයි හැබැයි ඉතින් අපි නිකන් කල්පනා කරලා බැලුවොත් එම දැන් විපක්ෂය ගැටිය යුත්තේ ගැටෙනවා නම් ගැටෙන්නේ ඇත්තටම වැඩිපුරම අලි සබ්‍රිලා එක්ක නෙමෙයිනේ විමල් වීරවංශලා එක්කනේ ඇයි මෙහෙම උනේ මේකට හේතුව තමයි සමාජ පන්ති ප්‍රශ්නය අර අපි කිව්වේ පාරේ මන්තිරු වල තියෙන ප්‍රශ්නේ ඔය හැමතැනම තියෙන ප්‍රශ්නේ සෝෂල් ක්ලාස් කොන්ෆ්ලික්ට් එක පළාත් සභාව සිග්‍රිගීම ගැන කරත් තිරසේකර ගැන අපි එකට ගහන්නේ සීතාරම්භ පොලගේ කුඩේ ගැන කියලා ගහන්නේ මේක ඒ කියන්නේ සෝෂල් ක්ලාස් කොන්ෆ්ලික්ට් එක සමාජ පන්ති ගැටුම ඒකෙදි විපක්ෂයේ අය පවා ගන්නෙ විමල් වීරවංශලාගේ පැත්ත බලන්නකො නිකන් එතෙන්දිත් ඔය 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 කාරණේ ගැනත් ආණ්ඩුවේ ඔය කෙක්කෙනාගේ මේ මහින්ද අමරවීරගෙන් එහෙම ප්‍රශ්න කළා කරනකොට ඒගොල්ලෝ ඉතින් hina වෙලා අමුතු මේ ඒ කියන්නේ එක්ස්ප්‍රෙෂන්ස් දෙන්නේ ඒ වෙලාවට සදේ සිනහව සහ උත්ප්‍රාසාත්මක මගහැරීම ඒ අනුව ඒගොල්ලෝ පෙන්ලා දෙනවා අයියෝ යත් මගෙන් ආපු අය නිකන් කිසි ප්‍රායෝගික නෑනේ කියලා වගේ එකක් කියනවා ඒගොල්ලෝ. කටින් කියන්නේ නෑ නිකන් එහෙම පෙන්නනවා. කතාව ඉවර කරන්නේ අනේ ඒගොල්ලෝ දන්න දේශපාලනයක් නෑ වගේ නෝට් එකකින් තමයි කතාව ඉවර කරන්නේ. අපිට ඉතින් ඕක තේරෙනවනේ. හැබැයි ඉතින් අපි මුලින් කිව්වා වගේ අර බෙටර් හාෆ් කාරණාවෙදී මේ දෙගොල්ලන්ටම මේ දෙගොල්ලෝ හරි හරියට වමනායි. ඒකින් තමයි මේක මේ දෙගොල්ලෝ අතර තියෙන සීතල යුද්ධයක් බවට පත් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ කාලේ අර ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක් කියලා මං කිව්වේ සංක්‍රාන්තික කාලයක් කියලා. මොකද මේ දෙගොල්ලෝ බලන් ඉන්නවා කොයි පැත්තටද මිනිස්සු පෙළ ගැහෙන්නේ වැඩිපුර. කොයි පැත්තටද මිනිස්සු වැඩිපුර පෙළ ගැහෙන්නේ. ඒ පැත්තට ඒ කියන්නේ තමන්ව අනුවර්තනය කරගන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. හැබැයි එතකන් තමන්ගේ සාම්ප්‍රදායික සටන මෙහෙවනවා යටින්. විමල් වීරවංශලා කැමති නෑ අලි සබ්‍රිලා ඒගොල්ලෝ තරමට ජනප්‍රිය වෙනවට. ඒ වගේම අලි සබ්‍රිලා කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ක්ලාස් එකට විමල් වීරවංශලා එනවට. එහිඳ මේ මුළු සමස්ත සමාජය ඉදිරියේදී වැඩිපුර විමල් වීරවංශලා පැත්තට ඇදිලා ගියොත් අලි සබ්‍රිලාට ඒ පස්සෙන් ගිහිල්ලා ඒක ඇතුලේ දිය වෙන්න සිද්ධ වෙනවා. හැබැයි අනිත් පැත්ත සිද්ධ වුණොත් තරමක උඩුම් බලායාමක්. අලි සබ්‍රිලා ඉන්න පැත්තට පෙළ ගැහුනොත් ජනතාව විමල් වීරවංශලාට සිද්ධ වෙනවා. අමාරුවෙන් හරි ආපහු හැරිලා ඇවිල්ලා තමන්ගේ ක්ලාස් එක මාරු කරගන්න. හැබැයි අපිට ඕනේ මේ රටේ ජනතාව මේ දෙගොල්ලන්ටම අහු වෙන්නේ නැතුව
වෙනම තැනකට ගෙනියන්න. අන්න එතෙන්ට මිනිසුන්ගේ සමාජ ඥානය, දේශපාලන ඥානය අවුලවන්නයි අපි මේ කතන්දර ඔක්කොම කියන්නේ. එතෙන්දී අපි කියන්නේ ඔබට හරියටම ආදරය කරන, ඔබට අවංකවම ආදරය කරන දේශපාලකයා අලි සබ්‍රිලා ආදර හෝ විමල් වීරවංශලා ආදර නැහැ. ඔබ ඒ ඔබට අවංකවම ආදරය කරන, ඔබට ඇත්තටම වමනා කරන දේශපාලකයා හොයාගන්න මේ දෙකොට්ටාසෙම ඔබට යන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි තවදුරටත් කතා කරමු. අද මේ පාඩමේ පළවෙනි නමුන්